හයි ට්‍රවල් යාළුවනේ අපේ ට්‍රවල් නදීර 2021 කරපු යාගේ ට්‍රවල් වැඩ ටික අලුත් විදිහක ඩිස්ප්ලේ කරන්න හදන්නේ. ඉතින් අපි ගිහින් බලමු එතන මොකද්ද වෙන්නේ කියලා. ට්‍රැවල් නදීර කන්සෙප්ට් එක 2020 වෙනකම් මම මේ
ඔක්කොම ෆොටෝස් ටික නැහැ. ඔක්කොම ෆොටෝස් ගත්තොත් ඉතින් ෆොටෝස් 10,000කට වැඩිය තියෙනවා. ඉතින් ඒකෙන් ෆිල්ටර් කරලා ෆොටෝස් 80ක් වගේ තමයි මේ ට්‍රී එක හදන්න ගත්තා. ඉතින් මේ වෙනකොට අපේ Facebook group එකේ සහ අපේ YouTube channel එකේ subscribers ලා 1000කට වැඩියෙන් ඉන්නවා. ඉතින් 1000කට වැඩියෙන් කිව්වට 1200ක් වගේ තමයි ඔක්කොම fans ලා ඉන්නේ. ඉතින් travel නදීර concept එක පටන් ගත්තට ඒකට YouTube channel එකේ ගොඩක් fans ලා ආවා travel නදීර කියන නමට. ඉතින් මේක තමයි අපේ travel channel එකේ travel නදීර එක ලංකාවට කරන අන්තිම episode එක. ඉතින් මේ episode එකේ නිමාව වෙන්නේ මෙන්න මේ වගේ මතක ගාථේ වගේ memory travel memory tree එකක් කියලා මම ඒකට කියන්නේ. ඉතින් මේ වගේ දෙයක් කරා මම මේ මතකේ හදවගත්තා. ඉතින් මතකේ හදවගෙන මම travel නදීර කියන concept එක channel එකෙන් align කරන හේතුව මොකද මම අපේ travel කියන නම channel එකට දාන්න හේතුව උනේ YC සුදසුන් දිනුෂ ඊට පස්සේ දීමන්ත මේ වගේ travel කරන තව අය channel එකට එන්නකෝ දාපතුණ අනුරුද්ධ පිනිදු ළඟින්ම ළඟදිම channel එකට එකතුනා වැන්නදීගේ episode එක. ඉතින් මෙයාලට channel එකට එන්න ඕන කියපු නිසා මම travel නදීර කියන concept එක align කළා අපේ travel කියන concept එකට දැම්මේ. ඉතින් එතකොට ඒකෙන් වාහනට පුළුවන් අපේ පිටරට ඉන්න යානුවන්ට පුළුවන් vlog එකක් කරලා අපිට දෙන්න ඒ වගේ තිලින මින්දික මොල්දිව්ස් ගැන තව කින් නාලවක එක්ක තායිලන්තේ අපි playlist එකක් කරා. ඉතින් ඒ වගේ එක එක විදිහේ playlist වලින් තමයි අපේ channel එක බලන්න පුළුවන් වාහනට. ඉතින් නමුත් ගොඩාක් අය අපිව වැරඳගත්තේ නැහැ. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එක දාන්න හිටියේ හරියටම දෙසැම්බර් 31 දෙසැම්බර් 31කට කලින් ගහේ වැඩ ටික ඉවර කරගත්ත. නමුත් අපිට එඩිට් කරන්න කැපිලිටි එකක් නැතුව ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක දාන එක පරක්කු වුණා. නමුත් පරක්කුණ එක හොඳයි. මොකද මට මේ වීඩියෝ එකත් එක්ක කියන්න තව කතාවක් තියෙනවා. ඔයාලා මාව YouTube එකෙන් හඳුනාගත්තේ ට්‍රැවල් නදීර විදිහට. ඉතින් ට්‍රැවල් නදීර එක ෆෑන්ස් 500ක් වගේ හිටිය YouTube channel එක. ඊට පස්සේ අපේ channel එක වෙනම concept වලට යන්න ගියා. වැල්ල දිගේ කඳු දිගේ වගේ concept වලට වාට අලුත් දෙයක් කරන එක. මොකද travel with wife travel චතුර එයාල කරන concept එකෙන් වෙනස් වෙලා මට දෙයක් කරන්න ඕන හේතුව උනේ මම travel channel එක පටන් ගත්තේ 2016 තමයි channel එක පටන් ගත්තේ. 2016 channel එක පටන් ගනිද්දිම මට ඕනුනේ ලංකාවට 360 vlog එකක් කරන්න. vlog එක කරන්න ඕනේ තනියම නෙවෙයි තවත් travel girl කෙනෙක් එක්ක. ඉතින් 2016 ඉඳන් අද වෙනකන් තාම එහෙම presenter කෙනෙක් channel එකට හම්බෙලා නැහැ. ඉතින් ඒකත් එක්ක ගොඩාක් channel එකේ down වුණා. ඉතින් නමුත් දැන් කොහොමහරි travel with wife ඒ concept එක පටන් ගත්ත 2018 වගේ මම හිතන්නේ. ඉතින් එයාලා හොඳ success platform එකක ඉන්නවා YouTube කෙනෙක් විදියට. ඉතින් 2016 travel channel එක පටන් ගත්ත වෘතියෙන් මම පරිගණක උපදේශකවරයෙක්. ඉතින් ඒ වෘතියත් එක්ක කොහොම හරි කොහොම night mail එක ගන්නවා. night mail එක අරගෙන සෝල තමයි තනියම තමයි travel කරන්න. තනියම කොහේ හරි ගිහිල්ලා යාපනේ ත්‍රිකුණාමලේ මන්නාරම කොහේ හරි ගිහිල්ලා තැනක් කවුරුහරි හොයාගෙන රුපියල් 3000ක 2000ක බජට් එකකට වගේ travel කරලා කොහොම හරි ඒ සතුට අරගෙන එනවා. ඉතින් ඒ වෙලාවට අපිට හම් වෙනවා එක එක ජාති මිනිස්සු හම් වෙනවා. ඉතින් එයාලත් එක්ක ඒ පුංචි ගණදෙනව කරන වෙලාව ගොඩාක් සතුටුයි. මොකද හේතුව වෙන්නේ අපි ජීවත් වෙලා ඉන්නකම් අපිට දාලා යන්න බැරි දේ තියෙනවා. නමුත් අපිට තනියම ට්‍රැවල් කරද්දී අපිට ජීවිතේ හම් වෙනවා එක එක අවස්ථාවල එක එක අය. ඉතින් එයාලත් එක්ක අපි ගණදෙනු කරද්දී ලොකු ඉතින් ඒ වෘත්තිය තමයි ට්‍රැවල් ලයිෆ් එක එන්ජොයි කරපු හොඳම වෘත්තිය වුණේ. මොකද ඒක ට්‍රැක් බේස් වෙන නිසා මට ඕන වෙලාවක සෙනසුරාද ඉඳලා නිමාඩු තිබුණා. ඒක නිසා මට ඕන වෙලාවක ගිහිල්ලා ට්‍රැවල් කරලා ඔයාලත් එක්ක ලස්සන මතකයන් බෙදා ගන්න පුළුවන්. නමුත් ඒ ට්‍රැවල් කරද්දී 2016 2007 අවුරුදු වල මට ට්‍රැවල් වීඩියෝස් එඩිට් කරන්න විදිහක් තිබුණ නැහැ. මම බෝඩින් එක හිර වෙලා හිටපු
නිසා ඉතින් ඊට පස්සේ වෙනස් වෙනස් වෘත්තීන් වලට ආවා IT executive කෙනෙක් විදියට. ඊට පස්සේ දැන් මම වෘත්තීන් ගුරුවරයෙක් ICT ගුරුවරයෙක් ඉතින් ICT ගුරුවරයෙක් විදියට සේවය කරද්දිත් ආයේ අන්තිමේදී මම තනමණ්ඩල කියන තැන පැත්තට තමයි යන්නේ. ඉතින් ඒත් ගෙදර ඉඳන් මාරට ට්‍රැවල් වීඩියෝස් එඩිට් කරලා දෙන්න උනේ නැහැ. මොකද සෙනසුරාදා දින විතරයි ඒත් මම ගෙදරට එන්නේ. ඉතින් ඒක නිසා එක එක වෘත්තීන් එක්ක කොහොම හරි ඒ පරිසරයට ඒ පරිසර වලට ඇඩැප්ට් වෙලා පුළුවන් තරම් වලට දෙයක් දෙන්න උත්සාහ කරන මම හිතනවා මගේ Facebook page එකෙන් උයි ඊට පස්සේ අපේ travel set එක group එකෙන් YouTube channel එකෙන් වෘත්තියට එහා දෙයක් මම වලට කරන්න ඇති travel side එකෙන්. ඉතින් තව දෙයක් තියෙනවා ගෙදරට බැඳීම එක ට්‍රැවල් කියන කන්සෙප්ට් එක අපිට කරන්න ගොඩාක් අමාරු දෙයක්. ඒකට හේතුව වෙන්නේ ඔයාලේ අපේ අම්මල තාත්තල හිතන විදිහට නෙවෙයි අපි හිතන්නේ. ඒකට ලොකු උදාහරණ තමයි අපි කඳු වල යනවා පිටිය ළඟ යනවා. නමුත් එයාලා අපි ගැන ගොඩාක් බයෙන් තමයි ඉන්නේ ඒ අවස්ථාවදී. ඒකට හේතුවක් තියෙනවා. මොකද එයාලා අපිට ආදරෙන් බැඳලා ඉන්න. ඉතින් බැඳීම් කියන දේත් එක්ක ට්‍රැවල් ජීවිතේ ඔයාලා එන්ජොයි කරනවා නම් ඔයාලා එයාලත් ඒ ජීවිතයට එකතු කරගන්න වෙනවා. නැත්නම් ඔයාලට ට්‍රැවල් ලයිෆ් එක සක්සස් කරගන්න බැරි වෙනවා. මොකද අපි එතෙන්ට ගියාට පස්සේ ගන්දරට ගිහිල්ලා දියල්ලක් ළඟට ගිහිල්ලා එතන අපි ඒ සතුට විඳිනවා. ඒ සතුට විඳින පස්සේ ඔක්කොම නැති වෙනවා. නමුත් ආයෙ අපේ විල්ල පවුලක් එක්ක ගනුදෙනු කරද්දී මෙන්න ඕන ප්‍රශ්න ගොඩක් වෙලා තියෙන. ඉතින් මේ ට්‍රැවල් ලයිෆ් එකෙත් ඒ වගේ ගොඩාක් අය එන්න ජීවිතයට එකතු වෙන්න හිටපු අය නැති වුණා. ඒ වගේම ගොඩාක් අය ට්‍රැවල් ජීවිතේ නිසා අහි වෙච්ච දේවල් තියෙනවා. සමහර මොනටම කියලා තියෙනවා සෝෂල් මීඩියා. ඔයා ඉන්නේ සෝෂල් මීඩියාත් එක්ක. සෝෂල් මීඩියාත් එක්ක ඉඳිද්දි බැඳීම් කියන දේ පවත්වාගෙන යන්න බෑ කියලා. ඉතින් මම හිතන්නේ ඒ වගේම සෝෂල් මීඩියාත් එක්ක ඉන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් ඔයාලා මේ ප්ලටෆෝම් එක තුළ සක්සස් වෙන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තියෙනවා. තමන්ගේ වෘත්තිය කොහෙත්ම බාධාවක් කරගන්න එපා. YouTube කියන කන්සෙප්ට් එකට ඔයාලා කරන්නේ සමාජයට හොඳ දෙයක් නම් සමාජයට ක්‍රියේටිවිටි වැදගත් දෙයක් නම් ඒකට කවදාවත් තමන් කවුද කියන එක වෘත්තිමය වශයෙන් බලපාන්නේ නැහැ. ඒකට වර්තේනදී මම මේ වෘත්තියත් එක්ක කොහොම හරි යම් දෙයක් දෙන්න උත්සාහ කරනවා. ඉතින් Facebook එක group එකකින් දැක්කත් මගේ Facebook එකට ගියත් මොනවා හරි මම ඉගෙන ගත්ත දෙයක් ඔයාලට දෙන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. ට්‍රැවල් චැනල් එකක් කරන හැමෝටම තියෙන තව ප්‍රශ්නයක් තමයි equipment. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දැන් ට්‍රැවල් චැනල් එකක් කරන්න නම් අපේ අය බලන්නේ ඩ්‍රෝන් එකක් තිබුණොත් GoPro එකකින් කරන shot ඔන්න වගේ දේවල් තමයි අපේ fans ලා විතරම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඩ්‍රෝන් එකක් ගන්න, GoPro එකක් ගන්න, ඒ වගේම edit කරන්න, ඒ වගේම හොඳ computer table එකක් ගහන්න, ඒ වගේම DSLR එකක් ගන්න ගියාට පස්සේ ගොඩාක් වියදම් යනවා. ඉතින් සමහර ට්‍රැවල් චැනල් වල ඒ වගේ ස්පොන්සර්ස් ඉන්නවා. ඉතින් අපි එහෙම නැහැ. අපේ දැන් නැත්තම කිව්වොත් දැනට ඔය වීඩියෝ කරේ GoPro Hero 5 එකකිනුයි Sony Xperia phone එකකින් නැහැ. equipment එකම නැහැ. ඒ වගේම දැන් computer එකක්වත් නැහැ edit කරන්න. ඉතින් නමුත් මම බලාපොරොත්තු වෙනවා ටීම් එකක් විදිහට යනවා නම් ඉස්සරහට වැඩක් කරන්න. කොහෙත්ම තවත් ට්‍රැවල් නදීර කියන concept එක තවත් ඉදිරියට නැහැ. අපේ ට්‍රැවල් කියන concept එකෙන් ටීම් එකක් විදිහට යනවා නම් channel එක ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒකට තවත් අලුත් playlist එකක් තියෙනවා. වැල්ල දිගේ, කඳු දිගේ තව අලුත්ම එකක් යෝජනා කරගෙන තියෙනවා best කියන concept එකෙන්. ඉතින් ඒ concept එකෙන් දෙයක් කරන්න පුළුවන් නම් ඒ වගේ අපිට presenters ලා, drone operators ලා, camera operators ලා ඉන්නව නම් අපි එහෙම දෙයක් කරමු. ඒත් කොහොම මොනවා කරත් ආයේ channel එකේ මම ඉන්නේ backend people කෙනෙක් විදිහට විතරයි. ඒක ගොඩාක් මේ වීඩියෝ එකෙන් අන්තිමට මට ඔයාලට කියන්න තියෙන්නේ
දේවල් මගහැරෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් බැලන්ස් කරගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඔයාලා සෝලෝ ට්‍රැවල් කරනවා නම් ලංකාවේ තියෙන සංස්කෘතියත් එක්ක සෝලෝ ට්‍රැවල් කියන කන්සෙප්ට් එක කොච්චර දුරට ඇඩැප්ට් වෙනවද කියන එක ඔයාලට ට්‍රැවල් කරලම බලන්න පුළුවන්. මොකද මං ගත්ත අත්දැකීම අනුව නම් අපේ තියෙන සංස්කෘතියත් එක්ක නම් අපේ තියෙන දේවල් එක්ක අපිට අපේ තියෙන බැඳීම් එක්ක අපිට ඒ දේවල් සමතුලිතව පවත්වාගෙන යන්න නම් අපි ට්‍රැවල් කරන්න ඕනේ ජීවිතේ තව කෙනෙක් හොයාගෙන එයත් එක්කම ට්‍රැවල් කරන්න. ඉතින් ඒක නිසා තමයි ට්‍රැවල් විත් වයිෆ් බිනාරියෝ 12 කියන කන්සෙප්ට් ගොඩාක් අය අතරට ගියේ. ට්‍රැවල් විත් චතුර ඒ වගේ කන්සෙප්ට් වලට වඩා ඒවා ගොඩාක් ෆෑන්ස්ලා ගොඩාක් ආදරෙන් අල්ලගත්තේ. ඉතින් ඒ දෙන්නේ එකතු වෙලා කරාට පස්සේ කෙනෙක් එකතු වෙලා කරනවට වඩා දෙන්නේ එකතු වෙලා දෙයක් කරාට පස්සේ ඒක ලොකු අර්ථවත් භාවයක් තියෙනවා කියලා මම පිළිගන්නවා. ඉතින් ට්‍රැවල් නදීර විදිහට මට ඕන වුණේ මට ප්‍රසෙන්ටින් කරන්න නෙමෙයි, මට බැක්එන්ඩ් එකේ චැනල් එකේ ඉඳලා ජැක්සන් ඇන්තනි වගේ ලේඩි චක් කැරක්ටර් එකක් හදන්න. ඉතින් ඒ වගේ ප්‍රසෙන්ටර් කෙනෙක් හදන්න මම ගොඩාක් උත්සාහ කරා. ඉතින් සමහර අවස්ථාවල සමහර අය වගේ එන්න ඇවිල්ලා ආයේ නැති වුණා. ඉතින් ඒ වගේ ගොඩාක් ඩවුන් වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ චරිතයක් හදන්න තියෙන බලාපොරොත්තුව තාම අතහැර නැහැ. ඉතින් අපේ ට්‍රැවල් කියන නමත් එක්ක ඒ වගේ චරිතයක් සමහරට ඉස්සරහදී හැදෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. සමහරට දැන් සුදුසු දිනුෂේ ඉන්නවා චැනල් එකේ. ඉතින් එයාලා තාම අවුරුදු 20-25 අතර වයස් පරතරයක ඉන්න නිසා ඉතින් සමහරට ඉස්සරහට එයාලා ඉතින් එයාලා අවුරුදු 20-25 ඉඳගෙන ඉන්න නිසා එයාලට තවත් ඉස්සරහට ඔයාලත් එක්ක චැනල් එක පවත්වාගෙන යන්න පුළුවන්. නැත් කොහොම හරි හරියට ස්ට්‍රෝක් ටීම් එකක් ඉන්නවා නම් අපේ ට්‍රැවල් චැනල් එකේ වැඩ ඉස්සරහට කරගෙන යනවා. ඉතින් වැල්ල දිගේ කඳු දිගේ බෙස්ට් කියන සීරීස් තුනෙන් අපි ටීම් එකක් විදිහට ඉස්සරහට යනවා නම් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා දක්ෂතා තියෙන අය ඇති එඩිටින් වලින්, වීඩියෝ ග්‍රැෆි වලින්, ඩ්‍රෝන් ඔපරේටින් වලින්, ප්‍රෙසෙන්ටින් ස්කිල්ස් වලින් කතා කරන්න කැමති. ඒ වගේම අපිත් එක්ක කඳු දිගේ යන්න, වැල්ල දිගේ යන්න, ඒ වගේම අපේ හොඳම ට්‍රැවලර්ස්ලා හම්බෙන්න, බෙස්ට් ට්‍රැවලර්ස්ලා වෙන්න පුළුවන්, බෙස්ට් ස්ටුවරිසම් ෆොටෝග්‍රාෆර් කෙනෙක් වෙන්න පුළුවන්, බෙස්ට් හොට්ලර් කෙනෙක් වෙන්න පුළුවන්, බෙස්ට් ස්විමර් කෙනෙක්, ඩයිවර් කෙනෙක්. තව ඒ වගේම කොහේ හරි ට්‍රැවල් කරද්දී අපිට කඩේකින් කෑම කන්න පුළුවන්. ඉතින් එතනත් බෙස්ට් දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අලුත්ම සීරීස් එකක් කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් ඒ සීරීස් එක කරන්න අපිට හොඳ ස්ට්‍රෝක් ටීමක් හිටිය උත්තර ආයම කියන්න ඕනේ. නැත්තම් ඒක සෙට් එකත් මෙහෙමම නැති වෙලා යාවි. ඉතින් ඔයාලට ඔයාල ට්‍රැවල් කරපු මතකයන් එක්ක මේ වගේ හැමදාම ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඉතින් මට අද ට්‍රැවල් කරන එක නැවැත්තුව කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද මේ වගේ ලොකු මතකයන් දෙකක් මාත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා බලමු වෙනසක් කරන්න පුළුවන් වුණොත් වෙනසක් කරමු. ඒ නැතත් කොහොමද ලංකාවට ට්‍රැවල් නදීරෙක්ක ලංකාවට කියන කන්සෙප්ට් එක මේ වීඩියෝ එකෙන් ඉවරයි කියලා තමයි මගේ චැනල් එකට මම කියන්න තියෙන්නේ. අපේ ට්‍රැවල් චැනල් එකත් එක්ක ඉස්සරහට එකතු වෙලා ඉන්න වෙනස් දෙයක් කරන්න උත්සාහ කරමු. වෙනස් දෙයක් තුනින් ඔයාලා අපිව ඇක්සෙප්ට් කරවති ඒ දෙත් එක්කම අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා. මුලින්ම කොරෝනා ඉවර වෙලා ආවට ට්‍රැවල් කරන ලැබෙන වාතාවරණයක් හැදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.